තන වෙනද වගේම නිපුන්නි හොට් ටොක් ප්‍රෝග්‍රෑම් එකත් අරගෙන සීනත ටීවී අපි අලුත් ආටිස්ට් කෙනෙක්ගේ අලුත් ෆේවරේෂන් ෆුඩ් එකක් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ මේ වෙන විට ජනප්‍රිය ආටිස්ට්ලා ගොඩක් අපි ඉන්ටර්විව් කරා. ඒගොල්ලොන්ගේ ෆේවරේෂන් ෆුඩ්ස් මොනවද කියලා දැනගත්තා. ඒගොල්ලොන්ගේ ජීවිතේ එදා මෙදා සිද්ධ වෙන දේවල් දැනගත්තා. අදත් මාත් එක්ක සුවිශේෂී කෙනෙක් එකතු වෙනවා. හැබැයි ටිකක් චරිත අතින් ගත්තොත් ටිකක් දඩබ්බර දරනඩු චරිත තමයි ආරංගපාන්නේ. හැබැයි අපිට නම් එයා ගොඩක් සමීපයි. කොහොමද එයා හඳුන්වන්නේ? සංගීතයේ ඩ්‍රාමා එකේ සුරංජිත් ඇමති විදියට හම්බ වෙන අපේ මිනුක අයව තමයි අද මම අපේ ප්‍රෝග්‍රෑම් එකට ඉන්වයිට් කරේ. අයබෝවන්. කොහොමද මේ දවසල? මේ දවසල ඉතින් වරදක් නැහැ ෂේප් එක කියනවා. ෂේප් එක කියන්නේ ඉතින් දන්නවනේ මේ දවසල තියෙන තත්ත්වය. ඉතින් ඒවත් එක්ක අරගලකාරී ජීවිතයක් ගෙවමි. ජීවිතයක්. අරගලයට ගියා මම. ගෝල්ෆේස් ගියාද? අපි ඒක කතා කරමු ඉස්සරහට. අරගල ගෙවින්න. ඉතින් ඒවත් එක්ක යනවා. ෂූටින් ඇත්තටම ටිකක් රූගත කිරීම අඩු වෙලා තියෙන ඉතින් ඒ නිසා සංගීතේ නාට්‍යයේ රූගත කිරීම යනවා. තව බ්ලැක් පූල් කියලා නාට්‍යයක් අපි නුවරළි ප්‍රදේශයේ ෂූටින් කරනවා. ඉතින් ඒ දෙකත් එක්ක තමයි ගොඩක් කලාවට ඉන්නේ. ෂූටින් අඩුයි අතර මේ තියෙන රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඒක පස්සේ කතා කරමු. හරි. දැන් මේ මගේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාගේ ෆේවරේෂන් ෆුඩ් එකක් මම ඔයාලට දෙනවා. ඒක රස බලන ගමන් තමයි අපේ ඉන්ටර්වයුව එක යන්නේ. ඒ කියන්නේ ඔයා දැනගෙන ඔව් දැනගෙන මම ඔයාලට සර්ව් කරනවා. ෆේවරේෂන් ෆුඩ් එකක් සාමාන්‍යයෙන් මම අහලා තියෙන විදිහට මේනුක අයියා කැමති රස ඒ කියන්නේ රස කැවිලි ජාතිකන්න. ඒ කියන්නේ පැණි රස ජාතිකාද. ඉතින් මම ලෑස්ති කරා පොඩ්ඩක් අපිට අද හොටෙල් එක ග්‍රීන් වීව් ෆැමිලි රෙස්ටුරන්ට් එකෙන් තමයි අපිට ස්පොන්සර් කරලා තියෙන ලස්සන ලොකේෂන් එක. අපි කියමු මේගොල්ලන්ට සර්ව් කරන්න කියලා මේ ඔයාලට කොහොමද රස බලන්නේ කියලා. සිරාවටම මේ මම මේවට එන ලව් කරේ මැජික් මේ වාකේ ස්පෙෂලි මං කියන්නේ මේ දැන් මම වෙඩින් එකකට යනවනේ වෙඩින්ස් වලට ගියොත් එහෙම මම මේ බුෆේකට යන්නේ ඉස්සෙල්ලා කෑම බෙදා ගන්න නෙවෙයි මම යන්නේ අරකට සමහරවිට මම ගොඩක් කලවට ඒ තියෙන මේ ඩෙසර්ට් එක ගත්තට පස්සේ කන්න බෑ මම ඒකෙන් විතරක් එනවා ඒ තරම් මම මේ කෙරෙතයි හරි ඔයාට දැන් රස බලන්න පුළුවන් රස බලලා අපි කතාවට යමු ආරාධනා කරන රස බලන්න කවන්න කවන්න අනේම ඔව් ජජල් දැතර මම එන හොඳයි. හොඳක් නැහැ. හරි. ඉතින් හොඳ නැහැ නෙවෙයි. අතන හොඳයි. හොඳයි. කියන්නේ මම මේ ඩගල ගන්න. හරි. ඔක ඔයා හොඳ නැහැ. ඉවරයි. මින් කන එක නෙවෙයි අර පළවෙනියට අර සනජය සූර්ය වගේ ආපු ගමන් ගහගෙන ගහගෙන යන්න යන්න ඕනේ නේ. හරි. මේ බිස්කට් පොඩි. කොහොමද රසයි? කැමති? හරි. එහෙනම් මං යනවා කතාවට. තුඹ? හත. හත. බදුල්ලි. ඉපදුනේ. ඉපදුන්නේ බදුල්ලි. බදුල්ලි බදුල්ලි කියන්නේ අපේ අම්මයි ගම බදුල්ලි. ආහ. අම්මා ඊට පස්සේ මම ඉපදෙනවා බදුල්ලේදී බදුල්ල මහරෝහලේ තමයි මම ඉපදෙන්නේ ඊට පස්සේ තාත්තට ට්‍රාන්ස්ෆර් එකක් හම්බෙලා කොළඹට එදා ඉඳලා කොළඹ තමයි මම ඉන්නේ ඒ කියන්නේ අධ්‍යාපනය ඔක්කොම මම කොළඹ ඩබ්ලිව් කන්නංගර කන්නංගර විද්‍යාලය බොරක් CWW කන්නංගර විද්‍යාලය ඒ කියන්නේ එක එක පළවෙනි ශ්‍රේණිය ඉඳන් අවසන් ශ්‍රේණිය දක්වා කන්නංගර විද්‍යාලය ඉගෙන ගත්තා එතකොට දැන් සාමාන්‍යයෙන් මම ආයේ මුලට යනවා ඔයා පවුලේ කී දෙනෙක් හිටියද ඒ විස්තරත් පොඩ්ඩක් කතා කරමු අපි පවුලේ අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නයි මල්ලිලා දෙන්න එක්කෙනෙක් අමිතේ ඉඳලා එයා 2007 දී යුද්ධේ පහුගිය ඉවරච්ච යුද්ධේ එයා නැති වුණා කොතලාවල රක්ෂක විද්‍යාපීඨයේ 20 වෙනි පාඨමාලාවේ තමයි හිටියා මරුණා කැප්ටන් කෙනෙක් ඊට පස්සේ අනිත් එක්කෙනා ඉන්නවා එයා දැන් දෙයනේ කියලා ලංකාවෙන් ගියා ගියා ලංකාවෙන් ගියා ලංකාවෙන් ගියා පවුල එකෙක් හරි ගොඩ යනවා නම් ලොකු දෙයක් එකෙක් හරි ගොඩ යනවා නම් ලොකු දෙයක් මල්ලි මයිතන් ගියා දැන් ගිය මාසේ ගියා UK ගියා එයාගේ වයිෆ් එක ෆැමිලි එකම ගියා ලොකු දෙයක් අතරම ගියේ එකෙක් හරි ගොඩ යනවානේ පවුල මේ හරි දැන් එතකොට මේ පවුලේ පුංචි කාලේ වැඩිමල්ම අයියා විදිහට කොහොමද මල්ලිලා දෙන්නත් එක්ක ඒ ආදරේ කොහොමද දැනෙන්නේ දැන් මේ වෙනකොට අම්මත්
ජීවතුන් අතර නැහැ තාත්තා විතරයි ජීවතුන් අතර ඉන්නේ අම්මගේ වියෝග කොහොමද වාට දැනුනේ අපි ඒව චුට්ටක් ළඟින් ළඟින් මතක් කරගෙන ගියොත් අම්මගේ වියෝග කියනකොට මට ඉස්සෙල්ලම මහ ප්‍රශ්නයක් අමතකුනා මම දන්නවා ඒක ගොඩක් ෂොක් වෙනවා ඔයාගේ ජීවිතේ මම හිතන්නේ අම වැඩිපුරම දුක හිතුන දවස එහෙම නැත්නම් ඔයා වැඩිපුරම කනස්සල වෙන දවස විදියට අපිට ගන්නවා නම් ගන්න වෙන්නේ ඒ දවස ඒ කියන්නේ අම්මා අම්මා නැති වෙනකොට අම්මා නැති වෙලා හිටපු විදිහත් එක්ක ඒක දැනෙනවා වැඩි ඒ කියන්නේ ආ ගෙදර කවුරුත් නැති ගෙදර කවුරුත් හිටියේ නැති වෙලාවක හවස 3ට විතර යා සාලේ මැද්දේ වැටිලා තමයි අඩක් යක් කියලා හතර යක් කියලා බලන කියලා තමයි කියන්නේ එයා නැති වෙනවා එහෙම ඉතින් ඊට පස්සේ ඒක ඒක දැක්කට පස්සේ ඒක දකින්නකොට ඇත්තටම ෂොක් කියන්න මම දැනගෙන මම ගෙදරට එනකොට උස්සලා ඩොක්කගෙන කැල්ල උස්සලා ඇඳෙන් තියලා තිබ්බා මෙහෙම අර මේක ගැට ගහලා තිබ්බා මට හිතා ගන්න බෑ ඇත්තටම අම්මා නැති වෙලා තිබුණා මම අරක ඩොක්ක ගැට ගාව මට අදාළ නැහැ ඒ වෙලාවේ මානසිකත්වයේ තමන්ගේ අම්මා නැති වුණා මානසිකත්වයේ හිතා ගන්න බෑ මම තාත්තත් එක්කත් යම් ආගියුමන්ට් එකකට ආවා එයා ගෙදර හිටියේ නැහැ ඒ වෙලාවේ ඒනම් අසනීපෙන් ඉතියි දාලා කිව්ව වගේ එන්නක මම අරක ගැලුවා ඒ ගලවපු ගාම එහෙම කට ඇරිලා තිබිච්ච එක හින්දානේ ගෙට ගහලා තිබිලා තියෙනවා ඒකට ඒක අරුණා ඇරලා මට ඒත් විශ්වාස නැහැ මම අම්මා උසල කාර් එකට දාගෙන මම අරගෙන යනවා හොස්පිටල් එකට මම දන්නවා දැන් මේ නැති වෙලා කියලා දන්නවා ඒත් පිළිගන්න කැමති වෙන්නේ නැහැ මම පිළිගන්න කැමති නැහැ නැති වෙලා දැන් ඇගේ රස්තේ තිබ්බා හැබැයි ඒක කට ඇරිලා මම උස්මාරට ඉන්නවා මම දන්නවා ඒත් ඒක හරි ඊට පස්සේ හොස්පිටල් එකට අරන් ගියාට පස්සේ අර ඇවිල්ලා ස්ට්‍රෙචර් එක දාලා දාගන්න එනකොටම ඉන්සුක නැති වෙලා කියලා මම ඒත් මම හිතියද මට එතන ආයේ ડોක්ටර් කෙනෙක් මගේ ඇස් දෙක ඉස්සරහා බලලා කියනකම් මට විශ්වාස කරගන්න බෑ වගේ ඊට පස්සේ අරක දාලා සුදු දෙද්දෙන් වහන්න ගිහින් ඊට පස්සේ ගියා කරඹු දෙක තිබ්බා නර්ස් කෙනෙක් කිව්වා මේක ගලව ගන්න කියලා ඊට පස්සේ කනේ දිවිච්ච කරඹු දෙක මම ගලව ගත්තා තාම තියෙනවා මගේ ළඟ අර ඒ අම්මා නැති වුණා කියන එක නෙවෙයි ඒ නැති වෙච්ච එකත් එක්ක සිදුවෙච්ච ඒ සිදුවීම් ටික එක්ක මට අදටත් ඒක ෂොක් එක ඒ විදිහටම තියෙනවා මතක් වෙද්දි ෂොක් එකක් වුණා තව ප්‍රශ්නයක් ඇහුවා මගෙන් ඒක අමතකුණා හුවේ මේ කියන්නේ සහෝදරයෝ දෙන්නත් එක්ක කොහොමද පාසල් ජීවිතය ගෙවුනේ කොහොමද ඒ වගේ වුනේ කියන එක ඉතින් කොහොමද අපි ඒව මතක් කරමුකෝ පාසල් ජීවිතය ගෙවුනා මම බරල්ලි CWW කන්නංගර විද්‍යාලයට මම ගියේ මල්ල දෙන්නම ගියේ නාලන්දේ කොළඹ නාලන්දේ ළඟ ඉස්කෝල දෙකනේ මාත් එක්ක තමයි ඉස්කෝලනේ පොඩි එකේ නා මාත් එක්ක ගියේ නෑ වැඩිය එයාට ලොකු පරතරයක් තිබුණේ පරතරයක් තිබ්බා මැරිච්ච මල්ලි අමේක නැති වෙච්ච එකේ මාත් එක්ක ඉස්කෝලේ ගියා අපි දෙන්න එකට ඉස්කෝලේ ගියා හැබැයි ඉතින් අර අපි දෙන්නට හොඳම කාලේ මේ කාලේ යා හිටියා නම් එහෙනම් අද ඉතන මේජර් කෙනෙක්ව කර්නල් කෙනෙක් වගේ වෙලා ඉඳී යාගේ බැච්මේට් ලා ඒ ලෙවල් එකේ ඉන්න එහෙම හිටියා නම් අර වෙනම එකක් ඉදින් මට ඒක විඳින්න හම්බුන්නේ නැහැ ඉතින් සහෝදරයත් එක්ක ඒක විඳින්න හම්බ නොවිච්ච එක ගැන අදට දුකයි ඒක අපි ඒ වුණාට රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු රණවීරෙක් විදිහට අපි මේ වෙලාව විසනම ආචාර කරන්න ඕනේ ඒ වගේ කෙනෙක් වදපු වගේ අම්මටත් තාත්තටත් වගේම ඔයා ඒ වගේ උතුම් මිනිස්සෙක්ගේ සහෝදරයා වීම පිළිබඳවත් වඩ ලොකු ආඩම්බරයක් තියෙන්න ඕනේ ඉතින් නැයි මේ දැන් මේ කතාව මෙහෙම යනකොට මට අහන්න ඉතුරු දැන් පාසල් කාලය කියන දේ අපිට සාමාන්‍යයෙන් පාසල් ප්‍රේමයන් අමතක කරන්න බැරි ජීවිත කාලය තියෙනවානේ දැන් මල්ලිලා දෙන්නත් එක්ක ඉස්කෝලේ යනකොට ගෙදර යන බැරි කරන සීන් අහනවා නෑ අපි නිකන් අහන්නේ මේ කියන්නේ පාසල් ප්‍රේමය දැන් අද වර්තමාන සමාජයේ තියෙන විදිහත් ඔයාලගේ කාලේ තිබිච්ච විදිහත් ඔයාලගේ කාලේ කියන්නේ ලොකු පරතරයක් නෙමෙයි ඒ කියන්නේ ඔයාලා දකින විදිහත් අද ලොකු වෙනසක් තියෙනවා ඔයාට කොහොමද මේ ෆීල් එක ඒ කාලේ දැනුනේ දැන් තියෙන ෆීල් එක මොන වගේද කොහොමද වා හිතන්නේ අපි ඉස්කෝලේ යන කාලේ කෙල්ලොන්ට ලියුම් ලිව්වේ දැන් SMS දානවා ලියුම් දීලා අපි ලියුම පෝස්ට් කරත් දුර එකක් නම් පෝස්ට් එකක් දුන එක ඔයාලු විදිහට යවනවා ඕකේ රිසල්ට් එක ගන්න ටිකක් වෙලා යනවනේ ඒතකොට සමහරවල් මේ එන කේස් එකක් දාලා මේ නවත්තන්න හරි මොකක් හරි එක කර දාලා යවනවා ඊට පස්සේ රිප්ලයි එනකොට ආයෙ අර අපි අර ආපු කේන්තිය කූල් ඩවුන් වෙලානේ ඒකේ රිප්ලයි එක එනකොට දැන් එහෙම නෙවෙයි SMS ටිටික් ගාලා වැදිච්ච ගමන් අනිත් පැත්තට ටිටික් ගාලා එනවා මෙහෙට ඒනකොට ක්ෂණික තීරණ ගන්න තැනට පත්තලයි ඉවරයි පත්තල ඉවරයි ඒකයි අනිත් එක මං හිතනවා ඒ කාලේ තිබිච්ච පාසල් ප්‍රේමයන් සුන්දරයි නේ සුන්දරයි කියලා හිතනවා ඉතින් දැන් අද කාලේ ඉන්න අයට තව අවුරුදු 15ක් 20ක් ගියාට පස්සේ වෙනකොට ඒගොල්ලන්ට ඉතින් මේ කාලේ සුන්දරයි කියලා ඒ වගේ තමයි හැබැයි මට හිතනවා ඒ කාලේ පාසල් ප්‍රේමය සුන්දරයි කියලා එතකොට දැන් ඔය කියන විදිහට සුන්දර පාසල් ප්‍රේමයන් කීයක් විතර තිබුණාද
මේක ගණන් කරන්න ටිකක් අමාරුයි වගේ. ඒ වගේ එකක් තියෙනවා. ඉතින් ගොඩක් තිබ්බා. හා හරි. දැන් එතකොට දැන් අයියා කෙනෙක් විදියට මල්ලිලට ඒ වගේ සම්බන්ධතා තියෙනකොට මොන හරි රූල්ස් තිබුණද? ඔයා උඹ මේ විදියට ඉන්න ඕනි මොන හරි ඒ වගේ දේවල් තිබ්බද? නෑ මම එහෙම රූල්ස් දැම්මේ නෑ. ඒගොල්ලන්ට එහෙම රූල්ස් දැම්මේ නෑ. මොකද මේ මගේ දේවල් වලට සමහරවිට ඒගොල්ලන් සපෝට් ගත්තානේ. ඒ කියන්නේ මේ මල්ලිලගේ වයසේ නංගිලටත් සාමාන්‍යයෙන් අයියාගේ ගතින් නම් මේ ලියුම් කඩ දා යන්නේ නැතිනේ ඒ කාලේ. සමහර විට යන්නේ නැතිනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ගතින් නෙවෙයි. ඔව්. ඒ වයසවල යන්නේ නැති. හරි. දැන් අපි ඉස්කෝලෙන් එනවා මම කැමති A level මොනවද කරේ කියලා දැනගන්න. A-level මම arts කරේ. Arts කරේ. Arts කරේ. හැබැයි ඉතින් ඒ ගැන කතා කරන කරු නේද මට හොඳයි. නෑ subjects තුන මට කිව්වත් තුන නෙවෙයි හතරක් තිබ්බා politics arts හරි. දැන් කලාව කියන දේ වාට ටිකක් ඔයාගේ ඇඟේ තිබ්බා. ඒ කාලේ පාසල් යන කාලේ නම් ඔයාට අවශ්‍ය වෙලා තිබ්බා අවශ්‍ය දෙයක් විදිහට. ඔයා බාහිරව තමයි මේ දේ කරේ. කලාවට සම්බන්ධ වෙනවත් එක්කම වගේද එතකොට ඔයා මේ අපි දන්න Air Force නිලධාරියෙක් විදිහට ඔයා කටයුතු කරන කොහොමද ඒක සිද්ධ වෙන්නේ? කොහොමද ඔයා Air Force වල බැඳෙන්නේ? කොච්චර කාලයක් සේවය කරාද? කලාවට ආසාවක් තිබ්බා. කලාවට ආසාවක් තියෙන කාලේ තමයි අර එහෙම අර යුනිෆෝම් එකට තියෙන උණක් හැදිලා යනවා පොලිස් යනවා යාපෝස් එකට යනවා යාපෝස් කිල් යාපෝස් පොලිස් යනවා ප්‍රොඩක්ට් එක ඉන්වෙස්ටිගේෂන් පැත්ත ඒ ටික කරගෙන හිටියා. ඉන්නකොට කාලයක් මම අවුරුදු 9ක් විතර මම හිටියා. ඉන්නකොට තමයි මල්ලි මැරෙන්නේ. එයා මැරුණොත් මම දන්නේ අපරම වෙන කරා කියලා. අපි අම්මයි තාත්තයි රිපෝට් එකක් දාලා තිබ්බ ප්‍රෙසිඩන්ට්. කන්සෙප්ට් එකක් තියෙනවා එක පුතෙක් මැරුණාම අනිත් පුතා අයින් කරගන්න පුළුවන් කියලා අම්මට ඉල්ලන්න අයිතියක් තියෙනවා. ඒක ඉල්ලලා පොර ප්‍රෙසිඩන්ට් ඔෆිස් එක දීලා තිබ්බා. කියලා අම්ම නැතිවෙන්නේ ඕකයි ඔක්කොම අයිතියක්. පස්සේ තමයි තිබුණේ 2013. 2013 වෙයි කියලා. ඒකට මම ඊට පස්සේ ඒ වෙනකොට මේකට මම රඟපාන පැත්තට අඩිය තියලා තිබ්බා. මම ඉතින් මම වෙන නැති කරගෙන ලක්ෂණ කිව්වා අර තමයි අධ්‍යාපනික. එයා මර්ගාසික කියන කොළඹුරේ තියා කියන නාට්‍ය රඟපාන්න දෙර්ම නාලිකා විකාශන එක. ඒකෙන් පස්සේ තමයි මට තව තව ආසාව වැඩි වෙලා එමෙම කරගෙන 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 ආවේ. ඊපස්සේ ටෙලි නාට්‍ය පොඩි චරිත කරා. ඉතින් පොලිස් නිලධාරීන් චරිත, ડોක්ටර්ස් ලගේ කැරක්ටර්ස් ඔය වගේ එහෙමම ගොඩාක් ඉතින් කරගෙන 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 ආවා ඉතින්. මේ වෙනකොට චරිත කීයක් විතර රඟපාලා තියෙනවද? නාට්‍යද? ඔව් නාට්‍ය. ටෙලි නාට්‍ය ගත්තොත් 50ක් විතර රඟපාලා තියෙනවා. ඒ කියන්නේ පොඩි පොඩි ඒවත් එක්ක සමහරවිට ඉතින් කොටස් 100ක නාට්‍යයකත් මම ඉන්නේ කොටස් දෙකක වෙන්න පුළුවන්. ඒ වගේ ඒ කියන්නේ මුල ඉඳලා ආවා. මුල ඉඳලම අර ආරම්භයේ සාමාන්‍ය වර්ෂයක් විදිහට ගත්තොත් කොයි වගේ විදිහටද අපිට කියන්න පුළුවන්? ඉස්සෙල්ලම 2006 තමයි ටෙලිනාට්‍ය එකට එන්නේ. එන්නේ කොළඹුරේ ශ්‍රියාගෙන් ටෙලිනාට්‍ය. එතකොට ඔයා විවාහ ජීවිතයට එන්නේ 2000 කීයේද? විවාහ ජීවිතයට එන්නේ 2002. දෙකේ. හරි. එතකොට ඒ කියන්නේ අපි ආයෙ පොඩක් ආපස්සට එනවා ජීවිතේ. දැන් Air Force එකේ ඉන්නකොටද විවාහ වෙන්නේ? ඔව්. Air Force එකේ ඉන්නකොට. කොහමද wife හම්බෙන්නේ? Wife හම්බෙන්නේ wife ගම්පල. එයාගේ දේවල් ගම්පල. හදිසිය අපි wedding එකකට ගිහිල්ලා ඒ මාර්ගයෙන් තමයි එයා මට හම්බ වෙන්නේ. ගිහිල්ලා දකින්නවා දැකලා bus එකේ දැකලා කතා කරන එක දවසක් හම්බෙන් මම යනවා මේ බදුල්ල යනවා කෝච්චිය. මම රෑ දැකලා තියෙනවාද? දැකලා තියෙන මම කෝච්චිය බදුල්ල යනකොට ගම්පොළ ස්ටේෂන් එකේදී මම ඇත්තටම ගියේ අපේ අත්තම්මව බදුල්ල ගිහිල්ලා ඇරලන්ඩ යනකොට කෝච්චිය ඇත්තක යනකොට මෙන්න ගම්පොළ ස්ටේෂන් එකේ නගිනවා. ඒකෝනි අර මොකක්ද එකක් හම්බුණා වගේ ට්‍රයි කරපු කෙල්ලෙක් එහෙම නගිනකොට දැන් එනවනේ පොඩි ජොලිය. එදා තමයි මේ කතාබහ පටන් ගත්තේ. ඊට පස්සේ කොමාරි හම්බ වෙන්න chance සම්බුණ නැහැ. දැන් මම කොළඹින් යා ගම්පලින් ඉන්නේ. appointment දාන්න හදනවා තමයි දෙන්නේ. මේ එන්නේ නැහැ. appointment එකක් දෙන්න ඒ හම්බ වෙන්න එන්නේ වෙනම මේක දෙන්න. කල්චර් එකක්. ඊට පස්සේ එක දවසක් කොමාරි අමාරුවෙන් appointment එකක් දාගෙන යනවා. මට සෙනසුරාදා වල දෙකක් මාරු වෙනවා. අහහ. ටෙලිෆෝන්
handphone නෑ නෑ ඔව් අර කෝල් කරලා එහෙම මම දැන් කොළඹ ඉඳලා ගම්පලට කොච්චිය ගිහිල්ලා බැලලා බලන් හිටියයි කියනවා ගෙදර ඇඩ්‍රස් එක දන්නා ලියුම් යවනවනේ මම එතන ත්‍රිවිල් එකට ගිහිල්ලා ඇඩ්‍රස් එක දීලා මම කිව්වා මේකට ගිහින් දැන්න දැන් නිකන් අර මොකද වගේ ආපහු හැරිලා කොළඹෙන්න බෑනේ ඔව් ඊට පස්සේ ඉතින් ගියා ඕන ඕන දෙයක් කියලා හිතාගත්තා ගියා එතකොට හිතාගෙන හිටිය සෙට් උනොත් සිරා කරනවා කියලා ඒක තමයි තිබ්බු ඊට පස්සේ මං ගියා ගෙදරට ගිහිල්ලා ඉතින් කතා කරන්න සිද්ධ වුණා ඒක ගෙදරට ඔව් ඉතින් ගෙදරටම ගිහලා තුරේ කතා කරන උරේ ඉතින් කවුද කියලා අහනවා නේ ඒස් එක තියන්නේ යා හිතන් ඉඳලා තියෙන ලබන සතිය කියලා මම කිව්වා මේ සතිය කියලා සෙන්සුරාදවල් දෙක මාරුණා එතකොට දැන් ඒ වෙලාවේ නැන්දම් මගේ මාමණ්ඩිගේ මූණවල් වල තිබුණේ කොහොමගේ මාමණ්ඩි නම් හිටියේ නැහැ හහ නැන්දම්ම හිටියා ඉතින් ඒගොල්ලන්ට හිතා ගන්න බෑ ඒක පාට මේ කොල්ලෙක් ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා කතා කරද්දි අක්කගේ නම මතක් කරා අචිනි සංජීවනි අචිනි ඔව් අචිනි එතකොට මේ ෂොක් ඉතින් ඔක්කොම එයාට හිතා ගන්නවත් බෑ මොකද්ද මේ උනේ කියලා කතා කරලා තිබ්බට කවදාවත් හම්බෙලා තිබෙත් නෑ කෙනෙක් එකපාරට ඇවිල්ලා මේ ඩොලාරිනකොට උදේ 10ට විතර මයි ගන්න ඩොලාරිනකොට මේ ඉස්සරහා ඉන්නවා එයාට හිතා ගන්න බෑ මමත් ගිහලා වාඩි වෙන්න කිව්වම වාඩි වුණා වාඩිවට පස්සේ මට කතා කරන දේවල් මොනවාද කිසිම දෙයක් දන්නේ නෑ ඉතින් එහෙම කතා කරලා ඉතින් කතා කරා ඊට පස්සේ කතා කරලා සිද්ධ වුණා ඊට පස්සේ විවාහයට ඒවල් වලින් කැමති වෙලා එහෙමද නැත්නම් පොඩි පොඩි බාධා ආවද ප්‍රශ්නයක් වුණා කැමති වුණා කැමතිලා ජීවිත කරගත්ත කරගෙන ගියා දැන් එතකොට මේ ඔයා විවාහ වුණාට ඔයාට කන්න පුළුවන් මම කතාව කරගෙන යන්නම් ඔක රස බලන ගමන් තමයි කතා කරන්න තියෙන්නේ අපි මතක් කරන්න ඕනේ අනිවාර්යෙන් ඒ වගේම මේ ජූස් එකත් රස බලන්න පුළුවන් මේ අපි අද ඉන්නේ ග්‍රීන් වීව් රෙස්ටුරන්ට් එකේ ඉතින් ග්‍රීන් වීව් ෆැමිලි රෙස්ටුරන්ට් එකේ පොල්ගස්සෝවිට තමයි තියෙන්නේ අපිට මේ ලොකේෂන් එකත් ඒ වගේම මේ රසවත් ආහාරත් අද අපේ මේනුක අය ලබා දෙන්නේ මේ හෝටල් එකෙන් ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මේ හෝටල් එකේ ලස්සන ලොකේෂන්ස් තියෙනවා ඇවිල්ලා බලන්න ඉතින් දැන් ඔයාගේ වෘතියන් කීපයක් ඔයා කරනවනේ වා එක අතකින් රටට සේවය කරන පුද්ගලයෙක් විදිහට හිටියා. ඒ කියන්නේ විශේෂ සේවයක් කරන පුද්ගලයා. අපි හැමෝම සේවයක් තමයි කරන්නේ. විශේෂ සේවයක් කරන පුද්ගලයෙක්. ඊට පස්සේ ඒකෙන් මිදිලා ආයි මාකටිං මැනේජර් කෙනෙක් විදිහට ඒ කියන්නේ business promotion office ඉඳලා executive ඉඳලා sales manager ඉඳලා operations manager වෙනකන් එම්ම හිටියා. ඒ ඒ කාලේ මොනවා කෝ ඒ කාලයක්ද? ඔය දැන් ඔය 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 සිදුවීම් වෙනකොට දැන් බිරිඳක් වශයෙන් කොහොමද බිරිඳගෙන් ලැබෙච්ච සහයෝගය දැන් ඔයාගේ රාජකීයවල් මාරු වෙනවා දැන් ගොඩක් ප්‍රශ්න තියෙන පුළුවන් ආර්ථිකයේම ගැටලු කොහොමද මුණ දුන්නේ ඊට පස්සේ දරුවෝ කොහොමද ලැබෙන්නේ අපි ඒවත් පොඩ්ඩක් එහෙම කතා කරමු ඇත්තටම බුද්ධගෙන් අචින්ගෙන් ලැබෙන සහය කියන්න වචන නැහැ ඉතින් හැම පැත්තටම ඉතින් මම එයාව හම්බුණාට පස්සේදී මම රඟපාන්න එන්නේ ඒවට මට සෑහෙන චාන්ස් එකක් දුන්නා ඉතින් ඒ සපෝට් එකක් දෙනවා එයා තමයි මගේ ෆස්ට් කමෙන්ට් එක දෙන්නේ උනත් එහෙම දීගෙන යනවා ඉතින් අර එයාෆෝස් එකෙන් අයින් වුණාට පස්සේ මම ඉන්නවා මාස දෙක තුනක් මම නිකන් ඉන්නවා. ඒ කාලේදී මාර අමාරුයි. ඉන්කම් එකක් නැහැනේ. ඒ වෙලාවෙදී හැමදේම එයා ඉවසගෙන බැලන්ස් කරගෙන කියද ළමයින්ගේ දේවල් ගොඩක් ළමයි දෙන්නෙක් ඉන්නවා. මේ දේවල් ඔක්කොම එයා තමයි කරන්නේ. හැබැයි එයාගෙන් තියෙන ලොකුම චෝදනාව තමයි ඔවුතුමා ගෙදරින් ඉඳ කිසිම වැඩක් කරන්නේ නැහැ කියලා. ඒක සින්නක් කියලා. ඇයි කන්න ටඩල් කාගෙන කරන්නේ ඒ කියන්නේ සද්ද නැති වුණට මමදර කණින් මේමයි මෙනු අපේ මේ මෙනු කయ్యා මේ සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට කිසිදු වැඩක් කරන්නේ නැහැ පුරුද්දට වගේ ඕඩර් එක දෙන එක විතරයි ඒ කියන්නේ මට තේකක්ගේ අර කතු ගන්න මගේ දෙති හොදන් ඒ වගේ රූටින් එකක් නේද යන්නේ මං හරිද හරි ඉතින් වීරකම නෙවෙයි ඉතින් ලොකුකමක් නෙවෙයි. ඇයි එහෙම වෙන්නේ කොහොමද නැත්තම් එයාට හෙල්ප් කරන්න කැමතිද? දැන් හැබැයි මේ ප්‍රශ්නයක් නැහැ. එයාත් ඒක දන්න නිසා එතන ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් ඉතින් හරි දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් ඒ දෙහෙම වෙනවා. ඒක එහෙම වෙනවා. අපි අර ඒ දවස්වල කතා කරගත්තේ උදේට උයනකොට මම එන්නම් මාත් පොල් ගාලා දෙන්නම් අරක දෙන්න මේ දා. හැබැයි ඉතින් කවදාවත් පොල් ගාවේ නැහැ. ආහා ලොකුකමක් නෙවෙයි මම මේ ලොකුකමට කියනව නෙවෙයි හැබැයි ඉතින් ඒක එහෙම වුණා අදටත් එහෙම තමයි කවදාවත් පොල් ගාලා නැහැ සුරංජිත් ඇමතිතුමා නාට්‍ය විදිහටම බිරිඳට ඕඩර්ස් දෙන එක තමයි කරන්නේ එහෙම කියන්නත් පුළුවන් සමහර තැන්වල නාට්‍ය විදිහම වෙන්නත් පුළුවන් හරි ඊට පස්සේ නාට්‍ය ඩයලොග්ස් වල සමහර තැන්වල යනකොට තේරෙනවා
hari deng itu kota me ya pose ke hitiya ne ai ya pose ke hiti ata kadune ayo kamanna ne matlab ne ata kadune abe wage jeevithaye amathakana one sidivimak eka man hitanne ya pose jeevithaye mata avurudda mataka ne martu devanida air force එකේ තියෙන air force day එක air force day එකේ camp වල තියෙන ඔය data match ground එකට ඇවිල්ලා PT kit එකෙන් තමයි ඔක්කොම ඉන්නේ සුදු ෂෝට් එකයි ටී-ෂර්ට් එකේ ඇඳලා ඇවිල්ලා ඔහම match ගහලා ඔහමම තියනවා ඉතින් අර කොටු දේවල් වෙනවනේ ඔය ඇස්සේ හවස් වෙනකොට කොටු දරුණු කොටු වෙලා මෙලා කොටු දරුණු කොටු වෙලා තියෙන වෙලාවේ අර දැන් ඊට පස්සේ ඉතින් අර පාටි එයාට ගරු කරන්න ගන්න අපි දැන් ගල කවුරු හරි මට වඩා දවසක් හරි ජේෂ්ඨ මිනිස්සෙක් හරි ආවොත් එක ගල ඉඳ ගන්න අපි දීලා අපි නැගිටිනවා යෝග පෝසස් වල ඉන්න කොටත් ඒකෙත් අනිවාර්යෙන් ඒක කෙලියුද්ද සීනිය කියන කවුද නැගිටලා සලුක් කරන එක හරි මොකක් හරි දෙයක් කරනවා ඉතින් ඒ අර වගේ තමයි මෙතනත් ඒ පුරුද්ද මෙතෙන්ට එනවා උදේ පාන්දර කවුද ඉස්සෙල්ලා දකින්නේ ගුඩ් මෝර්නින් කියලා කියවෙනවා ඒක මම හිතන්නේ ඒකෙන් ආපු දෙයක් තමයි හරි දැන් මේ ඒ ඔයාට ඔයාගේ ජීවිතේට ඒව අචූ කරගත්ත දේවල් නේ දැන් එතකොට මේ මම එනවා දැන් ඔයාගේ රංගන ජීවිතේ පැත්තට ඇයි මේ සෙට් වලට ගියාන් හරියට නිදාගන්නේ එහෙමම නැහැ එහෙම නැද්ද එහෙම නැහැ එහෙම නැහැ හැබැයි මාගාව සාක්ෂි තියෙනවා එක දවසක් කොහේ හරි මොකක් හරි වෙන්න ඇති. එක දවසක් නෙමෙයි දවස් කීපයක් මේ දේ වුණා කියලා මාගාව සාක්ෂි තියෙනවා. මම මේ පෙන්නන්නම් සාක්ෂි මේ වෙලාවේ මේ මට ආරංචි වෙච්ච විදිහට මේ කවුද මේ? ඔක ගත්තේ මේ මනෝජ් තමයි ඔක අරගෙන තිබ්බේ. කොහොම හරි මේ මට ආරංචි වුණ විදිහට නම් සාමාන්‍යයෙන් සංගීත ඩ්‍රාමා එකේ සෙට් එකට ගියාම ඔයාට හරියට නිදාගන්න නිින්ද යනවලු. ඇයි අක්කා ගෙදර නිදාගන්න දෙන්නේ නැද්ද? නෑ එහෙම කිස්ස ගන්න නෙවෙයි.
නැහැ පොඩි බ්‍රේක් එකක් හම්බුනම සමහරවිට අර ඒ ඩ්‍රෙස් එකත් එක්ක හරි දන්නේ නැහැ සමහර වෙලාවට මුන් දිහරව දිහා මතිස්සෙම නැහැ ඉතින් හැබැයි මේ ඔය මේ ඔයයි ඉඳලා හිටලා මේ එකව දෙකක් එකක් දෙකක් වෙච්ච දෙයක් ඔය දෙයක් වෙන්නේ නැති නේ ඒකම කෙල වෙලානේ සාමාන්‍යයෙන් ඔය නෑ ඔක මම දැක්කා අහහ ඔක ඔය ෆොටෝ එක අරගෙන තිබ්බා ඊට කලින් බර්ත්ඩේ එකට හරි කොහේ හරි මොකක් හරි එකකටත් ඔක ඇවලා තිබ්බා ඔක ගත්තේ මනෝජ් රිප්ලේස් කළා තිබ්බා අපි මනෝජ්ජත් මතක් කරමු මේ වෙලාවේ ඔව් මනෝජ් මනෝජ් ඒ වගේ කල්පනා ටැග් කරන වගේ පුතා නසරාණිය පුතා නසරාණිය වැඩම කළා නේ ඔව් නසරාණිය වැඩම කළා ඉතින් කරත් කරන්නේ ඔයගේ වැඩනේ මේ ඉතින් හැබැයි මේමයි එක දවසක් ඔය ප්‍රෝග්‍රෑම් එකකට මොකක් හරි එකකට ගිහිල්ලා මනෝජ්ජිද්දි මම මනෝජ්ජිය මොකක් හරි ෆොටෝ එකක් යවුවා අහහ ඒකේ ප්‍රතිපලයක් විදිහට වෙන්නේ නැති අද මේක වෙන්නද අපි ඔය ෆොටෝ එක ගත්තේ මනෝජ් අහහ හරි කොහොම හරි මේ ඒ මනෝජ් අතුරු සංගීතේ ඩ්‍රාමේකේ හැමෝම කිව්වා ඔයා හරි සපෝටිව් වත් එක වැඩ කරන්න පහසුයි මම මේ කියන්නේ මට කියපු දේවල් පහසුයි ඉතින් හොඳ හිතවතෙක් මිත්‍රයෙක් විදිහට අපි වැඩ කරනවා මේ යාලා විශ්කරා වාගේ ඉදිරි වැඩ කටයුතු වලටත් ඉතින් මොකද හිතෙන්නේ සංගීතේ ඩ්‍රාමේකට එන්නේ කොහොමද දැන් අපි ගොඩක් දුරාව මේ කතා බහේ මේ සංගීත ඩ්‍රාමයකට එන්නේ සා ඔයා පීක් වෙන්නේ එතනින්. ඔව්. එතනින් තමයි පීක් වෙන්නේ. කියන්නේ ප්‍රේක්ෂකයෝ ප්‍රේක්ෂකයෝ ලොකු ප්‍රේක්ෂකාගාරයක් ඔයා වටේ එකතු වෙන්නේ. ඒකත් නේද ඒගොල්ලෝ මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා මේ මාව අඳුරගත්ත දැන් අද පාරේ කොහේ හරි ගියත් මම දැකලා කතා කරන්න හරි මේ මිනිස්සු එහෙම දකින්නේ සංගීත නිසා. සංගීත ඩ්‍රාමයක. සංගීත ඩ්‍රාමයක නිසා ඊට කලින් තිබ්බා බය බය කාලෙන් කලන ද මේක අවුරුදු අපි දෙකක් දෙකම දැන් කරගෙන යනවා කරගෙන යන නිසා ඒගොල්ලෝ මට මාව නාට්‍යයට මට කතා කරන්නේ සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂකතුමා තමයි මට නාට්‍යයට එන්න කියලා කතා කරන්නේ ඒත් එක්කම ලක්ෂිත වික්‍රම ගිය චරිත් කොතලාවල මේ හැමෝගෙම සහයෝගය මට තිබ්බා ඊට පස්සේ මම නාට්‍යයට ආවට පස්සේ මේ සුරංජිත් ඇමතිතුමාගේ චරිතය කරගෙන යද්දි මට කුමුදු නිශාන්ත නිලින්දගේ චරිතය ගැන කුමුදු නිශාන්ත ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා ඩග්ලස් රණසිංහ මහත්මයා එතකොට පුතා කල්පනා මනෝජ්ජේ වගේ මේ හැම එක්කෙනාගේම ඒතකොට මගේ වයිෆ් ඩැඩ් කරන කෙනාගේ ඉඳලා හැම එක්කෙනාගේම සහයෝගය තිබ්බා ටීම් වර්ක් එකක් වගේ යනවා අපි 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 රංගපාන අපේ රාමුව ඇතුලේ අපි හදාගෙන අපි කතා කරගෙන අපි වැඩක් කරනවා මං හිතන්නේ ඉතින් ඒ නිසා මිනිස්සු අතර සුරංජිත්ගේ චරිතය මිනිස්සු අතර තියෙනවා කියලා මට හිතන්න පුළුවන් ඉතින් එහෙම තියෙනවා මං දන්නයි මිනිස්සු කතා කරන දේවල් වලින් මට එහෙම හිතෙනවා හැඟීමක් එනවා හැඳින්න හරි දැන් මේ සුරංජිත් ඇමතිතුමා කියන්නේ ඇමතිතුමා කියලා කියන නිසා දේශපාලනය ගැනත් ඔබට පාසල් කාලයේදීවත් හැදෑරීමක් ඇති කියලා මා විශ්වාස කරන නිසා මම ඇහුවොත් මේ රටේ දැන් මේ තියෙන වාතාවරණයත් එක්ක මොකද හිතෙන්නේ ඇත්තම දේශපාලනේ කිත්තයි ඇයි මොකක්ද මේ අපිට උනේ දැන් අපි අපි ටෙලිවිෂන් එක ඇතුලේ දකින්න සහ අපි ඉගෙනගත්ත මොකක් හරි දේශපාලනයක් අපි ඉගෙන ගන්නවා සහ අපි දකිනවා අපි කතා කරනවා මිනිස්සු අපි කතා කරන දේවල් එක්ක අපි දන්න දේවල් තියෙනවා එතකොට ඒත් එක්කම මම කරන චරිතය ඇතුලේ මම කරන දේ මට හිතෙනවා මම මේ චරිතය කරන ඇස්සේ අපි ඒහා සමාන දේවල් මේ දේශපා මේ සැබෑ දේශපාලඥයන්ගේ චරිත තුලින් අපි දකිනවා එතකොට මට එක පැත්තකින් මට හරි සපෝටිව් වෙනවා නම් මට ඇඩ් කරගන්නත් ඉතින් ඒ දේ දකිනවා එතකොට මට තව තවත් මේ දේශපාලනේ තිත්ත වෙනවා ඒ කියන්නේ දේශපාලනේ තිත්ත මේ ලංකාවේ දේශපාලන එතකොට දැන් මේ දවස්වල මේ රටේ තියෙන තත්ත්වය මමත් ගෝල් ෆේස් ගියා අරගලයට ගියා ඒ ඇත්තට මම ගෝල් ෆේස් අරගලයට යන්නේ රටක් වෙනුවෙන් අපි හැමෝම වෙනුවෙන් වගේම මට පුද්ගලිකව මට දැනෙන අමාරුකම මම ඉන්න අමාරුකම මට ගෙදර අපිට ජීවිතේ නම් අමාරුයි දැන් කියන්න ලැජ්ජ වෙන්න දෙයක් නැහැ නේ අපි දැන් සපවත් ජීවිතයක් ගෙවනවද නැහැ අද බඩුවක් ගන්න පුළුවන් ද කඩේ ගෑස් එක තියෙද පෙට්‍රල් තියෙනවද නැහැ මොකුත් නැහැ දැන් ඒ හැම දෙයකටම ඔයා ඔබ විශ්වාස කරන විදිහට ඔබ විශ්වාස කරන විදිහට මේ තියෙන සිටුේෂන් එකත් එක්ක ඔය අරගලකාරී ක්‍රමය තුලින් අපිට හැකි වෙයිද ඉස්සරහට යමක් දකින්න හරි නම් ඉතින් හැකි වෙන්න ඕනේ මේ 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 225 ජනාධිපති මේ හැම එක්කෙනාම පත් කෙරෙව්වේ ඒගොල්ලන්ගේ දැනුම මට්ටමේ බුද්ධියෙන් ඩිග්‍රී ගහලා මෙතනට අවිල්ලා මේ එහෙම ආපු අය නෙවෙන්නේ මේ දේශපාලනේ ඡන්දෙ හිඟා කාලා ගෙවල් වලට ගිහලා ඡන්දෙ හිඟා කාලා අපිට දීපන් මට දෙන්න මම මේක කරනවා අරග කරනවා මේක කරනවා කියලා බලෙන් ඉල්ලගෙන මිනිස්සුන්ගේ එහෙම කරලා මේ ඡන්දයක් අරන් ආපු මිනිස්සු දැන් එතකොට මේ මිනිස්සු මම දකින්න විදිය මම කතා කරන්නේ මන් දන්නේ නැහැ මං හරිද නැද්ද කියලා මම දේශපාලනේ දෙන මම සාමාන්‍ය මිනිස්සෙක් විදියට කතා කරා
එහෙම ඡන්දකින් ඉල්ලන් ආවන ඡන්ද ඉල්ලගෙන මම ඇවිල්ලා වාට කියනවා මට ඡන්දය දෙන්න මම මේක කරනවා මම අරක හදලා දෙනවා මේක හදලා දෙනවා මේ බස් හොල්ට් හදන අර කියලා මම කිසි දෙයක් කරන්නේ නැහැ මම කරන්නේ මගේ ගාන හොයා ගන්න ට්‍රයි කරන එක විතරයි හරියන්නේ එහෙම කරලා එතකොට මිනිස්සු අකමැති වෙලා මිනිස්සු දැන් කියනවා නම් උඹට කරන්න බෑ දැන් ඵලයන් එක හරියන්නේ නැහැ දැන් උඹලා එපා කියලා කියනවා නම් එතකොට මිනිස්සු දීපු ඡන්දෙන් ඇල මිනිස්සුම දැන් එපා කියනවා නම් ඇයි ඒක පිළිගන්න බැරි අපි දැන් මේ කතාව තව චුට්ටක් ඉස්සරහට ගියොත් අපි ඒම දේ ඒ සියලු දෙනා එපා කියලා අපි මොකක්ද ඉල්ලන්නේ මොකක්ද ඉස්සරහට අපි බලාපොරොත්තු වෙන්නේ කියන්නේ මොකක්ද අපි අරමුණ දැන් සාමාන්‍ය මා විශ්වාස කරන මං අහලා තියෙන විදිහටයි අරගලයක් අරගලය කියන වචනේ තේරුමම අරමුණක් ඇතුව කටයුතු කිරීම දැන් මොකක්ද අරමුණ මොකක්ද පිටක් අපි විශ්වාස කරන අරමුණ අරමුණ කියන්නේ දැන් මේකේ ඉඳුරුදිලා මිරිස් ගත්ත වෙන්න බෑනේ ඉඳුරුදිලා මිරිස් ගත්ත වෙන්න බෑ ඒ නිසා හරි තැනකට යන්න ඕනේ හරි තැනකට යන්න මේ රටේ දේශපාලන ක්‍රම වෙනස් කරන්න ඕනේ මම දකින්න මම ලොකු දේශපාලනයක් දන්නේ නැහැ මේ දැනෙන දේ මම කියන්නේ මේක මොන විදියට පිළිගනීද දන්නේ නැහැ හැබැයි මේ දේශපාලන ක්‍රම වෙනස් කරන්න ඕනේ සමහරවිට දේශපාලඥයන් පරි නොගෙන වැඩ කරන්න පුළුවන් තැනකට ආවත් කමන්නේ එහෙම ඇවිල්ලා එහෙම එන්න ඕනේ සහ මේ ලංකාවේ ඉන්නවා පිට රටවල් වලට කියලා උගත් මිනිස්සු ගොඩක් මහාචාර්යවරු මහාචාර්ය වෙච්ච පළිට හැමෝටම කරන්නත් බෑ ඒ ඒ ඒ ඒ ශාස්ත්‍රවල හසල දැනුමක් තියෙන මිනිස්සු මේ එළියේ ඉන්නවා ඕන තරම් ඉතින් එතකොට දැන් වෛද්‍යවරයෙකුට දෙන්න ඕනේ අමාත්‍යාංශයක් තියෙද්දී වෛද්‍යවරයෙක් ක්‍රීඩා අමාත්‍යාංශයකට මම දාපු එක නෙමෙයි මම කියන්නේ නිකන් මම කියන්නේ උදාහරණයක් කියන්නේ වෛද්‍යවරයෙකු ක්‍රීඩා අමාත්‍යාංශයකට දාලා හරියන්නේ නැහැ එතකොට ඒ වගේ මම කියන්නේ ඉතින් එහෙම ඒ ඒ පැතිවල හසල දැනුමක් තියෙන මිනිස්සුන්ව ගෙනල්ලා මේක දාලා සාකච්ඡා කරලා මේක මේ හරි ක්‍රමවේදයකට ගේන්න ඕනේ. ඒ කියන්නේ තවත් ජනාධිපති කෙනෙක් යටතේම පාලනය වෙනවා වගේ දෙයක් ඔබ අදහස් කරන්නේ. කවුරු හරි රටේ නායකයෙක් කියලා කෙනෙක් ඉන්න ඕනේ මං හිතන්නේ ඉන්න ඕනේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවක් කියලා දෙයක් තියෙන්න ඕනේ. හැබැයි ඉතින් අර උත්තරීතර පාර්ලිමේන්තුව කියන වචනේ පරිසමාප්ත අර්ථය තියෙන්න ඕනේ උත්තරීතර වෙන්න ඕනේ. ඒක අස්සේ මේ මිනිස්සුන්ට ගහගන්නවා. බැනගන්න කුණු හරප ගියා ගන්න තැනක් තුනොත් එහෙම අපි මේ කතාව පොඩ්ඩක් පැත්තක තියලා අපි දැන් රටේ පවතින දේ කතා කරා සංගීතේ ඩ්‍රාම එක ගැන කතා කරා දැන් අයියා හිතන විදිහට මේ ෆීල්ඩ් එකේ දැන් මේ තියෙන තත්ත්වෙත් එක නෙමෙයි කලාකාරයෙක් විදිහට කලාකරුවෙක් විදිහට ඔයා දැන් ෆීල්ඩ්ස් ගොඩ කරන් හිටියනේ රසාවල් ගොඩක් කරානේ කොහොමද ඔයාට මේ ෆීල්ඩ් එකෙන් ඔයාට යමක් කරන්න පුළුවන්ද කොහොමද ඔයාට දැනෙන්නේ ඔයාට ඒකේ ඉන්කම් එකක් තියෙනවද කොහොමද දැන් කොට දෙනෙක් කියනවා සමහරු කියනවා රංගපානවා කියන්නේ නිසා වට්ට සල්ලිකාර සමහරු කියනවා අනේ නෑ අපිට ලොකු සල්ලියක් නෑ අපිත් තමයි සාමාන්‍ය මිනිස්සුගේ ජීවිතේ මොකද ඔය එන හිතන්නේ අමාරු ප්‍රශ්න කරන් දෙන්නේ උත්තර දෙන්න වෙනවා ඒ කියන්නේ මේ ඕක ඕක එක එක්කෙනාගේ පැත්තට එක එක්කෙනාට දැනෙන විදිය වෙනස් හ්ම් එක එක්කෙනාට දැනෙන විදිය වෙනස් ඒ කියන්නේ ආදායම තම තමන් හදාගන්න තම තමන්ගේ මාකට් එක ගන්නව තමයි ඒක තීරණය වෙන්නේ ඉතින් ශේත්‍රය ඇසෙද්දි තමන්ගේ ආදායම ගැන ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා ඉතින්. හරියට වෙලාවට හම්බ නොවෙන ඒවා තියෙනවා. පොලු තියලා තියෙනවා, පොලු කාලා තියෙනවා, තව දැනට මට තවත් හම්බ වෙන්න තියෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ හම්බ වෙන්න තියෙනවා හරහා මම දන්නවා හම්බ වෙන්නේ නැහැ කියලා. එහෙම දේවල් තියෙනවා සමහර දෙනා පරක් වෙලා හරි හම්බ වෙනවා. ඉතින් අපි ජීවත් වෙන්නේ මේකෙන්නේ. ඉතින් මේකෙන් ජීවත් වෙනකොට ඉතින් ලොකු ප්‍රශ්නයක් තියෙනවා එතන. ඒක කතා කරන්න ගියොත් ඉතින් සමහරවිට මට වැඩ නැති වෙයිද? ගන්න. ඔයාට මේ යකා ගත්තොත් එමු ඊට පස්සේ මේ වෝකි වණ්ඩියයි කියලා හරි ඉතින්නේ. එනිසයිට ඔයාට රස බලන්න පුළුවන් මේ තව තියෙනවා තව ඉතුරු වෙලා තියෙනවා. අහනවාලා නවත්තන්නෙත් නැහැනේ. කතාවෙන් කතාව මේ හරි. දැන් අපි ටිකක් අවසාන හරියට අවිලා තියෙන මේ ඉන්ටර්වයුව එකේ. දැන් අපි ලෝකයේ මිනිස්සු වෙනස් කරන මිනිස්සු ලෝකේ වෙනස් කරනවා එක්ක ලෝකේ විසින් වෙනස් වෙනවා ඒ දෙකම වෙන්න පුළුවන් වා හිතන විදිහට අපි අපේ ජීවිතේ හදා ගන්න ඕනේ කොහොමද කලාකරුවෙක් විදිහට හදා ගන්න ඕනේ කොහොමද කොහොමද ආයේ දේ දකින්නේ කලාකරුවෙක් දැන් ඒ කියන්නේ අලුතෙන් ඉන්න කලාකරුවෙක් ඉන්නවා නම් එයාට මොනවද ඔයාලට කියන්න තියෙන්නේ වා කොච්චර කට්ටක් කෑවද මේ දුරෙන් කොච්චර මොනවගේ දෙයක්ද කියන්න පුළුවන් දැන් ඉතින් අලුතෙන් එන අයට එක එක පාරවල් ගොඩක් හැදිලා තියෙනවා දැනනේ කේක පැති තියෙනවා කලාවට එන්න පුළුවන්. ඉතින් අවුරුදු කුමාරි තරඟයට ගියත් ඉතින් මේ කලාවට එන්න පුළුවන් මොඩලින් කරලා එන්න පුළුවන් ඒක එක පැති තියෙනවා. හැබැයි කොහොම ආවත් මම කියන්නේ දැන් ඉගෙනගෙන ඉන්න ඕනේ සහ අපි තාමත් ඉතින් ඉගෙන ගන්න උත්සාහ කරනවා මම නම්. දවස ගානේ එක්ක එක්කනාගෙන්
ඉගෙන ගන්නවා. ඉතින් මම දැනගත් කරලා මම අධ්‍යක්ෂතුමාගෙන් ගිහිල්ලා අහනවා. යාළුවෙක් ශේෂ්ත්‍රේ තව යාළුවෙක් හම්බුනොත් එහෙම එයාගෙන් ගිහිල්ලා අහනවා අර කොහොමද කමෙන්ට් එකක් මොකක් හරි බොරුවට මූණට කියන එක නෙවෙයි ඇත්ත කමෙන්ට් එක මොකක්ද කියන එක අහනවා. ඉතින් ඒ වගේ ජේෂ්ඨයන්ගෙන් ජේෂ්ඨ රංගන ශිල්පීන්ගෙන් අහලා දැනගන්නවා ඒගොල්ලන්ගේ කමෙන්ට්ස් මොනවද කියලා. ඒ විදිහට හදාගෙන යනවා. ඒ වගේ මං කියන්නේ දැන් එන අයටත් ඉගෙන ගන්න ඕනේ කොහොම හරි මොන මොන ක්‍රමයකින් හරි ලංකාවේ හරියට මේ ඉගෙන ගැනීමට තැනක් තියනවද නැද්ද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. රංගන ඉගෙන ගන්න එක ඒ වගේ කොහොම හරි මොකක් කරේකින් ඉගෙනගෙන හරියට මේක යන આવොත් තමයි හැවත්මක් කියේ. දැන් මේ පුංචි තිරේ වගේම රිදී තිරේත් ඔබ පෙනීලා තියෙනවද? පොඩ පොඩ පෙනී හිටියා මේ පෞද්ගල දවසවල. දැන් තාම මම ඉතන අන්තිමට ගිහලා මේ රුගත වීරියු වෙනවා. මේ නෑ රුගත නෙමෙයි මේ වෙන්නනවා මේ ගිනිමල් පොකුරු. ආහහා හරි. ඒ උදේකත් වර්ණ කුටි මාධ්‍යම මට chance එකක් දුන්නා. ඉතින් නාලක විතානගේ මහත්මයාත් එක්ක ලොකු වැඩක් කරන්න plan කරගෙන හිටියද මේ covid ප්‍රශ්නෙත් එක්ක පොඩ්ඩක් බැරි වුණා. ඒක ඉස්සරහදි බලාගෙන ඉන්නවා. ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ. වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙලා තියෙනවද නැත්නම් කොහොමද? එකපාරක් අපි 2011 youth festival එකේ තරුණ සභාවෙන් කරන youth festival එකේ වේදිකා නාට්‍ය අපි තව ටිකක් ඉතින් ගෙන වේදිකා නාට්‍ය දෙවෙනි තැන හම්බුණා. ඒක විතරයි. ඊට පස්සේ අර නහර නැති නාරි කියලා නිමල් රත්නායක මහත්මයාගේ වේදිකා නාට්‍යයක් කරා. ඒත් එච්චරයි. මම ඊට පස්සේ අර රස්සාවල් කරානේ. රංගනයේ අමතරව මම රස්සාවල් කරපු නිසා මට වේදිකා නාට්‍ය පැත්තට ආසාව තිබ්බට යන්න වෙලාවක් තිබුණා. ඒවත් එක්ක මට ඒකට ටයිම් එකක් දෙන්න බැරි කමක් තිබුණා. දැන් එතකොට දැන් කෙලින්ම රංගන ජීවිතයත් එක්ක දැන් වේදිකාවට අවස්ථාවක් හම්බුනොත් මොකද හිතන්නේ? ඔයා ඒක බාර ගන්නවද කොහොමද? බාර ගන්න ආසයි. කරන්න හැබැයි මේ දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක ටිකක් අමාරුයි. දැන් ඇත්තටම මම මේ දවස්වල මම ආපහු රස්සාවක් වුණා. දැන් රස්සාවේ මම අවුරුදු දෙකක් මම රස්සාවක් කරේ නැහැ. දැන් මේ යන ක්‍රමයට ටිකක් අමාරුයි. ඒ නිසා මම ආයෙත් ජොබ් එකක් හොයනවා. දැන් මේ රංගනය කරන ගමන් කරන්න මම ජොබ් එකක් හොයනවා. ඉතින් ඒ තැනට දැන් ආයෙ රටපත් වෙලා තියෙනවා. මොනවා කරන්නේ? මොනවා කරන්නේ? අපි වෙන දේ බලාගෙන ඉස්සරහට ඉන්න තමයි මට හිතෙන්නේ. අපිට තියෙන එකම දේ දැන් ඉස්සර කිව්වනේ අර දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න කියලා. දැන් එහෙමත් බෑනේ. දෙන දෙයක් නෑනේ. මේකයි ප්‍රශ්නේ. හරි. අපි දැන් මේ කතා බහේ අවසාන හරියට අවිල්ල තින්නේ මේ අපි පොඩ්ඩක් කියමු කෑමේගේ රස කොහොමද වාට දැනුනේ කොහොමද වාට මේක. කෑමේගේ රස මේ මේ ප්‍රෝග්‍රෑම් එකක් ඉඳ කියනවා නෙවෙයි. ඔව්. ඇත්තටම මම බිස්කට් පුඩින් වලට එන ලව් සහ පෙරේතයි. බිස්කට් පුඩින් ඇත්තටම මම ඇත්තට මාසයි ඒක මේ මේ මේක බලන කට්ටිය ඒක දන්න මිනිස්සු දන්නවා. මේක දන්න කෙනෙක්ගෙන් තමයි මං අහලා දැනගත්තේ. ඔයා ඔයා මේ දරගෙන වෙන්නද මේ කරන්න ඇත්තේ. හරි. දරගෙන වෙන්නද මේ කරන්න ඇත්තේ. ඉතින් ඇත්තටම රසයි. හරි. එතකොට ජූස් එක. පොඩ බීලම් බල්ල කියන හොඳ එහෙමද? මම මේක දැන් මේ පැන්ඩස කපු ගම මේක බොනකොට වෙනම එකක් නෙන්නේ. සීනි අඩුවෙන් වගේ දැනෙන්නේ. නෑ එහෙම දැනෙන්නේ කොහොමදයි? ආ. මේකත් ඇත්තටම මේ මම ආසම එකක් තමයි මේ බබල් ජූස් එක. දැන් මේ අපි කතාවේ අවසාන හරියට එනවා. චරිතයට අනුව ඔබ ප්‍රසිද්ධ වුණේ දේශපාලන චරිතය. ඇත්තටම දේශපාලන චරිතයක් හම්බ වුණොත් එහෙම නැත්නම් බලාපොරොත්තු වෙන මට මේ සංගීත නාට්‍ය අමතික චරිතය හම්බෙලා මම කරගෙන යද්දි ගොඩක් කට්ටිය ටික ටික ඔබ අහන්න ගත්තා. ඇත්තටම නෑ. එහෙම කිසිදු බලාපොරොත්තු නැහැ. දේශපාලනේ දෙන්න කිසිම බලාපොරොත්තු නැහැ. හැබැයි නෑමයි කියලා මම නුරල කියන්නේ කියේ නෑ ඒ දවස්වල. කිව්වේ නෑ මම එන්නේ නෑ කියලා සමහර විට අපි දන්නේ නැහැ අපි විසුනේදී. ඔය නෑ කියන කට්ටියනේ දේශපාලනේ කරන්නේ නෑ කියන කතිය තමයි දේශපාලනේ කරන්නේ. සා නෑ කියන දේවල් කරන්නේ තේ. ඉතින් මම අර හිතුණා සමහරවිට එයිද දන්නේ නැහැ මොකක් හරි බලගන්න. බල කිරීමකින් හරි මට එන්න හිතුණොත් කියලා. හැබැයි මම දැන් කියනවා එන්නේ නැහැ කියලා. හදවත දෙන්න. කැටතිල කියලා. දැන් කැටතිල. ඒ කියන්නේ ඒ තරම් දේශපාලඥයා පිට්ට වෙලා බලු වෙලා තියෙනවා. මම රඟපාන චරිතයක් නිසා කියලා නේද? දේශපාලඥයා බලු වෙලා තියෙනවා. හරි. ඉතින් මගේ වැඩිය හොඳයි. නළුවෙක් විදිහට establish වෙලා පාරට බහැලා ගිහිල්ලා කතා කරලා මිනිස්සුත් එක්ක කතා කරන වීඩියෝ හොඳයි.
අදෙන්ට ගිහිල්ලා මේ තව ටිකක් නැවෙනවට වඩා ඉතින් ඔන්න ඒ විදිහට මම හිතන හොඳ අවසානයක් අපිට හම්බ වුණා මොකද හිතන්නේ අපේ මේ ප්‍රෝග්‍රෑම් එක ගැන අපි දැන් කතා කරන්න ඉන්නවා කරන්න මම කතා කරලා ඔබ කාලෙදි ඉතින් මේ පටන් ගත්ත මුල් කාලේ අයියම තමයි මට කියන්නේ මම නෙවෙයි ඒක කරන්නේ මේ හොඳ වැඩක් කරන වැඩක් මම මේ බල්ලා කියලානේ වාගේ ඉතින් බල්ලා කියනවා ඒක කියනවා ඉතින් ඒ නිසා අපි මේක හොඳයි ඉතින් නිකන් කතා බහ කරනකොට වඩා ඉතින් කාණ දීලා නේ කණ්ඩ ගොඬ දීලා මේක මේ මම කෑව වැඩිද මන්නේ මේම හැමෝම මේම කන්නේ නැහැ ගොඩක් වෙලා හැමෝටම අපි ඉවරකම් කන්න දෙයක් ඉවරයි නේද ඒකට තමයි අපි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්නේ නැත්නම් තව එකක් කරගෙන යන්න මම මේ ටයිමින් අල්ලගෙන මේ හැමින් කෑවේ නැහැ නේ කාගෙන කාගෙන යනවා දකින්න හොඳ නැහැනේ ඊට පස්සේ මම මේකද මම කිව්වනේ මම මේකට පෙරේතයි කියලා. දැන් පෙරේතයි කියපුව එක පේන්න බම් කරන එකත් හරි නෑ. නේද මම කොහෙද මෙච්චරයි දැන්ට සුර වෙලා තියෙන්නේ. මරු කැමරේ වේ ප්‍රෝග්‍රෑම් එක. කැම හොඳයි. මේක මම කිව්වනේ. කැම හොඳයි. කිව්ස එකත් හොඳයි. මම ආසයි මේ 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 දෙකට මම ආසයි. අන්න මෙයා කාගෙන් අහගෙනද මේක සපෝටිව් නැහැ කියන එක ඕඩර්ස් දීගෙන ඉන්නවා කියන එක ඕක මේ මේ ගෙදර වයිෆ් විතර ප්‍රශ්නයක් කියලා තිබිච්ච දෙයක් හැමදාම ඔයා බෝඩින් කාර් එකක් වගේ ඉන්නවා නිකන් ඉන්නවා හැමදාම නිකන් ඉන්නවා මොකුත් කරන්නේ නැහැ ඒ වැලි පෑ කරන මේක අතු ගාලා දාන්න කියන අතු ගන්න ඔහොම කියලා මට කම්ප්ලේන් එනවා ඒක මම හැබැයි යාට කතා කරලා මොකද යාට කතා කරන්නේ නැහැ එයා ගිහින් හන්දේ මම නැත්නම් ඒ කියන්නේ මම රොදන හිටියට රට්ටු මේක දන්නවා රට්ටු මේක දන්නවා ඒ කියන්නේ මම මොකුත් කරන්නේ නැහැ කියලා ඉතින් මේ විදිහට තමයි අද අපේ දවසේ කතා බහ වෙන්නේ ඉතින් නැවතත් මතක් කරනවා අද අපි ඉන්නේ ග්‍රීන් වේ ෆැමිලි රෙස්ටුරන්ට් එකේ ඔයාලට පුළුවන් මේ ලොකේෂන් එකනේ ලස්සන ලොකේෂන් එකක් වෙඩින් එකක් ගන්න ඒ වගේම ඔයාලට කැමති බර්ත්ඩේ පාටියක් ෆන්ක්ෂන් එකක් සියලු දේවල් ගන්න ඔයාලට හොඳ ලොකේෂන් එකක් ඒ වගේම ලස්සන මෙතනට ආවම ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන ලස්සන සත්තුත් ඉන්නවා ඉතින් ඒකත් මතක් කරන ගමන් ඕගොල්ලොන්ට මේ ලොකේෂන් එකට එන්න ලොකේෂන් අපි පල්ලෙහාන් දාන්න කොහොමද කියලා අපේ චැනල් එක යටින් ඒ වගේම අද මාත් එක්ක මේ වැඩසටහන එකතු වුණාට අයියට බොහොමත්ම ස්තුතියි. වාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ එක කෝල් එකකට මෙච්චර දුර ආවට මං වගේ පොඩි කෙනෙක්ගේ ඔයා වගේ කෙනෙක් ආවකට පොඩි නෑ. බොහොමත්ම ස්තුතියි. අද මගේ මේ චැනල් එකේ ප්‍රෝග්‍රෑම් එකට ආවට ඉස්සරහට මීට වඩා ලොකු කෙනෙක් වෙලා මාත් එක්ක මේ වගේ තව ප්‍රෝග්‍රෑම් එකක් කරන්න එන්න කියලා බලාපොරොත්තු වෙයි. අනිවාර්යෙන්ම. අපි අද සමු ගන්නවා. බොහොමත්ම ස්තුතියි. අවසාන වශයෙන් වාගේ ප්‍රේක්ෂකයන්ට කියන්න පුළුවන් ඔයාලට කැමති දේ. අවසාන වශයෙන් කියන්නේ මම කතා කර කර ඉන්නකම් මම මේ ටික ටට්ටක් ගාලා කාලා බීලි ඉවර කරන්න වෙනවා ඒත් ආවා ඒත් මගේ පැත්තට ඒ නිසා මම තව ටිකක් ඉදිරිය කරා මේ මනස් මට කියන්න තියෙන ඉතින් මට පුළුවන් තරම් Facebook එක ගන්න හරි මොකක් හරි මට මගේ වැරද්දක් තියෙනවා නම් මගේ රඟපානගේ ප්‍රේක්ෂකයෝ විදියට දකින්න දෙයක් තියෙනවා නම් ඒකට කමෙන්ට් එකක් දෙන්න මම හරි ආසයි කමෙන්ට් එකට පාරකදී හම්බුනොත් මම ඕන කෙනෙක් එක්ක කතා කරනවා කතා කළා ලොකු නළුවෙක් නෙවෙයි හැබැයි ඉතින් මොකක් හරි එකක් හදාගන්න උත්සාහ කරන නළුවෙක් පොඩි තැනක ඉඳලා මම මෙතෙන්ට ආවා කියලා ඒ තමයි යම් දුරක් තව යන්න ඕනේ දේ ගොඩක් තියෙනවා සහ මම මට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා මම ඒ දේවල් ඉගෙනගෙනම කරගෙන යනවා ඉතින් මම මගේ ප්‍රේක්ෂකාවන්ගෙන් මම ආසයි දැනගන්න මගේ තියෙන ප්‍රශ්න හරි මගේ තියෙන වැරදි හරි ඒගොල්ලෝ මගේ දකින්න දේවල් මම දැනගන්න ආසයි ඒ නිසා හම්බුනොත් කතා කරන්න හැම කෙනාටම මම හරි ආදරෙයි එච්චරයි කියන්න තියෙන මං හැමෝටම ආදරේ ප්‍රේක්ෂකාවෝ ඒ ජනතාව නිසා තමයි අද මෙහෙම හරි ඉන්නේ අද ඔයාමාව මෙහෙම කතා කරන්න මෙතෙන්ට ගෙන්නන්නේ යම් මොකක් හරි එකක් තියෙන නිසා වෙන්න ඇතිනේ අනිවාර්යයෙන් ඒ කියන්නේ මම මාව කවුරුත් දන්නේ නැත්තම් මම නඩුවේ විදියට නාට්‍යයකවත් එස්ටැබ්ලිෂ් වෙලා නැත්තම් මොකුත් නැත්තම් ඔයාමාව මෙතෙන්ට ගන්න ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ වැඩක් නැහැ නේද ඉතින් ඒ නිසා ඒකට මං හරි ආදරේ මම කාලයක් තිස්සේ මං ආසාවෙන් හිටපු දෙයක් තමයි
මෙහෙම අපි ඉන්ටර්විව්ස් කරන්න එහෙම දේවල් කරන්න ඉතින් ඇත්තටම එයාර්ෆෝස් ඉන්න කාලේ කියන්න පුළුවන් පොඩ්ඩක් කියන්න කියන්න මම එයාර්ෆෝස් ඉන්න කාලේ ඉඳලා මට තිබිච්ච දෙයක් මට ස්ටේජ් එක මට ඇඩ් කරන්න මට ටෙලි නාට්‍යයක රඟපාන්න ඒ තිබ්බ ආසාවක් මම ඒ මේකට ඇවිල්ලා අපි ටීවී එකේ ඒ දවස්වල එක එක්කෙනාගේ ඉන්ටර්විව්ස් අපි බලනවා ඒක සාකච්ඡාවල් චැට් ප්‍රෝග්‍රෑම්ස් ඒවා බලනවා අද මම එතන ඉන්න එක ගැන මට හරි නිහතමානී ආඩම්බරකමක් තියෙනවා ඉන්න ලෙවල් එක මොකක් හරි මං ඉන්න මේ ලෙවල් එක මම ලොකු ලෙවල් එක නෑ මැදත් නෑ ඊටත් පඩුවෙන් හරි මම ඉන්න ලෙවල් එක මම සන්තෝෂයි මං එතෙන්ට ඇවිල්ලා ඉන්න එක ගැන හිතේ තිබ්බ හිණයක් ඉතින් ඒ හිණයට මම යනවා ඉතින් ආවා මල්ලි වගේ රට ඇතරලා යන්නේ නෑ නේද මේ තියෙන තත්ත්වේ හැටියට නම් ඇත්තටම රට ඇතරලා යන්න හිතෙනවා හැබැයි මේ කතරලා යන්න හිතෙන්නේ නැති තැනක් තියෙනවා නැත්තම් මම මීට කලින් ගිහිල්ලා ප්‍රශ්න එනකොට මේවා දාලා මේවා දමලා ගහලා ජීවත් වෙන්න ඕනේ කියලා යන්න හිතන වෙලාවල් තිබ්බා. හැබැයි මේ රංගපෑමට මේ කලාවට ආදරේ නිසා ආස නිසා මේකේ ඉන්න හිටියා. දැන් ආයේ ඒ වුණාට හිතනවා ඉතින් අතර මම අවංකව කියන්නේ හිතනවා යන්න කියලා හිතනවා ඉතින්. බලමුනේ. බලමු ඉතින් මේ ඉස්සරහටත් එක්ක. ඉතින් ජීවත් වෙලා ඉන්න එපා ඉස්සෙල්ලා. තමක් බොහොමත්ම ස්තුතියි ඒ වගේ මතක් කරනවා මේ දවස්වල ඔය අපිත් එක්ක නරඹන ඕගොල්ලෝ සියලු දෙනාටම අමාරු කාලයක් මේ ගෙවෙන්නේ අපි ඉවසිලිවන්තව කටයුතු කරමු ජීවිතේ අපි අනිවාර්යෙන් ඉවසන්න ඕනි ඉතින් අපි දන්නවා අරගලකාරී ජීවිතයක් ඕගොල්ලෝ හැමෝම ගෙවන්නේ ඉතින් මේ අරගලකාරී ජීවිතයට අරගලයක් නොවි සුව පහසුව තමන්ගේ තමන් හිතන පතන විදිහට දේවල් සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන අදට අපි සමු ගන්නවා සුබ දවසක් ඉතින් ඔයාලා ආදරය කරන කලාකරුවෙකුගේ හෝ කලාකාරිනියකගේ කැමැතිම ෆේවරිෂන් ෆුඩ් එකක් එක්ක එයා කතා කරන්නේ මොනවද එයාගේ ජීවිතයේ මේ දවස්වල වෙන දේවල් මොනවද කියලා කතා කරන්නේ නැවතත් අපි එකතු වෙනවා සීන ටීවීත් එක්ක රැඳී සිටින අපිත් එක්කම අනිවාර්යෙන් මතක ඇතුව channel අපේ channel එක subscribe කරන්න ඒ වගේම Facebook page එකට like කරන්න Instagram උත් අපි follow කරන්න බොහොමත්ම ස්තුතියි